භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සබුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවා නමුපුත්හාය. අද්‍යවසේදත් ඔබ මේ එකතු විසිරිින්නේ ඔබට අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරම පිියවිතුරු ශ්‍රී සද්ධර්මය දේශනා කරන කියා දෙන අසිරිමත්දම්සකත් සම්ඟයි. අපගේ පාග්‍යවතුන් වහන්සේගේ ඒවඋතුම් වූ ශ්‍රී සද්ධර්මය ගැෙන කතා කරනකොට අපිට බොහෝ දේවල් නිරායාසයෙන් මතක්වෙනෝ. විශේෂයෙන්ම මේ ලෝකය පිළිබඳව. මේ ලෝකයේ සමහරක් කෙනෙක් තමන්ගේ සුවපත් භාවය පිණිස තමන්ගේ සතුට පිණිස තවත් කෙනෙක්ට හෙරිහැර හිංසා පීඩා කරනවා. බොහෝ දෙනාගේ හිත සුව පිණිස නොවේ ඔවුන් ක්‍රියා කරන්නේ. නමුත් භා්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා එබුදුරජාණන් වහන්සේගේ ධර්මයෝ ඔස්සේ මතුවිච්ච මෛත්‍රය කරුණාව ආදී ගුණාංග නිසා නිරන්තරයම කටියුතු කරන්නේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස. තමන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සුවපත් භාවය වෙනුවෙන් ඕ කිසි විටකත් තවත් කෙනෙක්ට දුකක් අයිති කරල දෙන්න උත්සා කරන්නේෑ. ඉතින් ඔබත් නිරන්තරෙම ඔබේසියේ තබාගන්න අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කර පරිදි ඒ උතුම් ව ශ්‍රී සද්ධර්මය ජීවිතයට ගලපා ගන්නත්. එ වගේම ඒ මෛත්‍රිය කරුණාව ආදී ගුණාංග, ඔබේ ජීවිතයට ගලපාගන්නටත්. ඉතින් අදදවසේදී ත්‍රරෝපහනිීමමාධ්‍යේ කල්්‍යානමිත්‍රය ශ්‍රද්ධා රූපහනි නාලිකාවෙන් අප සූදානම් ඒ ගුණාංග එවගේ ශ්‍රී සද්ධර්මය ඔබට කියා දෙන්නට. ඊට ප්‍රථමයෙන් අප මේ සූදානම් වන්නේ අපගේ සුගත තතාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පුෂ්ප පූජාවන් දැක්වීමටත් එවගේම පිින්ව ස්වාමීන් වහන්සේට දැහැත්වට්ටේ පිළිගන්නවා ධර්මදේශනාවසඳ හා ආරාධනහ කිරීමටයි නමෝබුද්ධ නමෝගු්ධා නමෝබුද්ධ නමබුද්ධ න අපගේ භාග්‍යවතුන් වහන්සේකේ ඒ උතුම්මූ ශ්‍රී සද්ධර්මය ඔබ අසනවනම් මේ ටිකත් ඔබේ ජීවිතයට ගලපාගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසනවා වගේම ඒ උතුම්මූ ශ්‍රී සද්ධර්මය ඔබේ හිත තුළ දරාගන්න ඔබ ඉන් පසු එය වචනයෙන් හුරුපුරුදු කරන්න ඉන්න හාට ගිහිල්ලා මනසින් ඒ ශ්‍රී සද්ධර්මය විමසලා තමන්ගි ජීවිතයට ගලපාගන්න එවිට ඔබට හැකියාවක් ලැබේවි මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් ඔබේජීවිතය සාර්ථක කරගන්න. ආලෝකවත්කරගන්න. ඉතින් අදදවසේදිත් රෝප හනේ මාධ්‍යේ කල්්‍යානමිත්‍ර ශ්‍රද්ධ රූපහණනි නාලිකාවේ ගෞරවනය ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාලේ මහමෙවුුණා අසපුවාසි බුද්ධ පුත්‍රාණන් වහන්සේනමක්. අවසරයි පින් වස්වාමින් වහන්ස. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව, මහත් වූ කරුණාවෙන් යුක්තව. ඒ තතාගත ශ්‍රීෂ්සත් ධර්මය දේශනා කරන සේක්වා. මේ උතුම් මෝ්‍රී සත්ධර්මය ශ්‍රවණයට කාලයයි. සාධු සාධු සාධුසාදුුසාදුු නම්මෝතස්සෙ භගවතු අරහතු. සම්මා සංගු්දස්සෙ නමුතස්සෙ භගවතුරහතු සම්මා සම්ගු්දස්සෙ නමුතස්ස භගවතුවරහතු සම්මා සංගු්දස්සෙ, බුද්ධන්සරනන් ගච්ඡාමි දම්මන්සරනන් ගච්ඡාමි සංගන්සරනන් ගච්ඡාමි දුෘතියම්පි බුද්ධන්සරනන් ගච්ඡාමි ලෘතියම්පි ග්ඡාමි දෘතියම්පි සංගන්සරණන් ග්ඡාමි තතියම්පි බුද්ධන්සරණන් ග්ඡාමි තතියම්පි දම්මන්සරණන් ග්ඡාමි අතියම්පි සංගන්සරණන් ගච්ඡාමි සාසාසා කවුරුත් සිල් සමාදන් වීම පිණිස කියන්න මේ විදිහෙට මම්ම සතුන්මැරීමෙන් වැලකම නම් වූ සිල්පදය සමාදන් වෙමී සොරකම් කිරීමෙන් වැලකීම නම් වූ සිල්පදය සමාදන් වෙමී වැරදිකාම සේවනයෙන් වැලකීම නම් වූ වැදි සිල්පදය සමාදන් වෙමීමම සමාන් බොරුකීමෙන් වැලකීමනම්වූර්ීම සිල්පදය සමාදන් විමිල්ම මත් පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම නම් වූද්‍ර සිල්පදය සමාදන් විමිල්මද. පුතුම් තිසාරණ සහිත වූතුම් ති මා සමාදන්නු මෙසීලය සමාදුස මේ ජීවිතයේ යහපත පිණිසද පරලොවේ සුගතිය පිණිසද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධවීම පිණිසද උපකාරවීවාසාදුසාදුු නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට, සැමදා සදහම් සරනයමි නමස්කාරවීවා සංගරුවනෙට සැමදාමහා සංග සරනයමි නමස්කාරෙවීවා දුනුරුවනත සැමදාතිසාරන සරනයමි සාදුුසාදුුසාදුු ශ්‍රද්ධාවන්ත පින්වත්නී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අපි සියලු දෙනාටම මේ ආකාරයට මේ ඉපදෙමින් එවගේම මැරිමින් මේ දීර්ග සසරක ගමන් කරන්න සිද්ධ වනේ කාරණ හතරක් අවබෝධ කරගන්න බැරිවීම නිසා කියලා. බුදුරජාණන් වහන්සේ අදාලා පින්වත් මහනන ඔබත් මාත් මේ දීර්ග සසර චාරිකාවක මේ විදිහෙට ඇවිදගෙනෙන්නේ අවබෝධ කළ යුතු වූ දුකක් මේ ලෝක තිබුණා අන්නේ අවබෝධන කරපු නිසා. ඒවගේම පින්නත් මහනන අප විසින් ප්‍රහාණය කර ගතයුතු මේ දුක හටගන්න හේතුවන යම් කාරණාවක් තිබුණා ඉතින් අන්නේදේ අපිට ප්‍රහාණය කරගන්න බැරිවුණ නිසයි මේ සසර ගමනකෙන්න නේ ඒවගේ අප විසින් නුවනින් සාක්ෂාත් කළ යුතු දෙයක් තිබුණා අපට ඒ කළ නොහැකිවුණා ඒ නිස්සහිම සසර ගමන කෙන්නේ ඒවගේම පින්නත් මහන්නේ ඔබටත් මටත් ප්‍රගුණ කළ යුතු යම් ප්‍රතිපදාවක් තිබුණා නමුත් ඒක කරගන්න බැරිවුණා ඒනිසයි මේ වගේ දීර්ග සසර ගමනක මේ එන්න සිත වනේ. එතකොට මේ විදිහිටම බුදුරජාණන් වහන්ස පෙන්වා දෙනවය ගමන ඒ මනුස්සලෝකම දිගට ඉපදිපදිියාව නොවේ කියලා. දිගටම දිව ලෝකයේ මනුස්ස ලෝකයේ එහෙම අපක මන නෙවෙී කියලා. බුදුරජාණන් වහස දේශනා කළා ඒ ගමනේදී මේ සතර් අපාය දුගතිලෝක මහගිදර කරගෙනයි අප ගමන් කළේ අපට එන්න සිද්ධ වනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිළිබඳව උන්වහන්සේට ඒ කාරණය සම්බන්ධයෙන් තිබි චවබෝධ පරිපූර්ණ එක බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර සත්‍ය ධර්ම දැන් ඔබ හල නවා දම්සක් පැඇතුම් දේශනාද දේශනා කරා පෙන්වත් මහනන මට මේ චතුරාර් සත්‍ය ධර්මය පරිවර්ත තුනකින් අවබෝධ කලා මා විසින් පරිවර්ත තුනකින් අවබෝධ කලා සත්‍යඥාන වසයනුත් කෘතිඥාන වසයනොත් ඒවගේම කෘථඥාණවසයනුත් යම් කිසි කෙනෙක් සත්‍යඥානවසයෙන් මේ චතුරාර් සත්ත්‍ය ධර්මය අවබෝධ කර ගත්තොත් ඒ කියන්නේ මේ දුක නම් වූ වාර්ය සත්‍යය ඒවගේ මේ දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයක් ඒවගේම තියෙනවා දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍යයක් ගේ මේ දුක නැතිකිරීම සඳහා ආර්යස්ථාංගික මාර්ගය නම් වූ ආරය මාර්ගයක් තිබෙනවා ක යමෙක් මේ සත්‍යයක්මයි කියයා තමා තුළින් දැනගත්තොත් ආනකට කිය නොයා සතතිඥානයට පැමණුනා කියලා එතකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සෝතා පන්න වූ ශ්‍රාවකයකුගේ ලක්ෂණයක් ක බුදුජාණන්හසට මේ දේශනාවලති පෙන්වා දුන්න යම් කිසි කෙනෙක් සෝතාපන්න වඋනෝතින් එයා උපරිම තව ජීවිත හතක් අතරතුර යා මේ සසර ගමන නිමා කරනවා ඉති බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට මේ චතුරාර් සත්්‍යය සත්්‍යය ා ය අවබෝධ කර ගනීද බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවල අපිට හඳුන්නාාතුන්නා එපමනකින්යා සම්මාධීත්‍යයට පැමණුනා කියලා. එදකට මේ ධර්මය මුලු මනින්ම සම්පූර්ණි අවබෝධ කළේ කවුද බුදුරජාණන් වහන්සේ. එදුට බුදුරජාණන් වහන්සට පුළුවන් ඉධර්මය උන්වහන්සේට කැමති පරේදී විතර දෙන්න ස්්‍රාවකය විදිට අපිට පුළුවන්කම තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළදේ ශ්‍රද්ධාවෙන් අදහා ගැනීමයි ඉති අද ඔබ මේ ශ්‍රවණය කරන්න සූදාන වෙන දේශනාවේත් බදුරජාණන් වහන්සේ සම්මාදිට්ටිය ඉතාම ආශ්චර්යමත්තිදියට විස්මිතාකාරයට උන්හන්සේ විස්තර කරල දෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්්‍රාවකයන් වහන්සේ නමක් මුල් කරගෙන කච්ඡාන ගොත්ත තෙරුන් අරභයා වදාළ දේශනාව මේ දේශනාව නම කච්ඡාන ගොත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ දිනවල වැඩ හිටිය සැවැත්නුවර ජේතවනාරාමේ එදා කච්ඡානගොත්ත ස්වාමීන් වන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිය පැමිණිල බුදුරජාණන් වහන්සට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණ. වාඩිවෙලා මේ කච්චාන ගොත්ත වාමින් වහසේ බුදුරජාණන් වහන්සක ගහනෝ ප්‍ර්ණයක්. ඒ තමයි සම්මාදිිට්ටි සම්මා දිිට්ටිහිති බන්තය උච්චති වාමි භාග්‍යයුතුන් වහන්ස මේ සම්මාධ සම්මාධිත්්‍යය කියලා කියනවා මේ ස්වාමීන් වහන්සේ හනවා කිත්තා අාවතානකෝ භහන්තේ සම්මාධීත්්්‍ය හෝති ස්වාමිණි කොපමනකින්ද සම්මාධිත්්‍යය ක කියන්නේලා බුදුරජාණ වහසිකින් හනවා සම්මාධ සම්මාධි්‍යය කිය කියනවා ස්වාමීිණී කොපමනකින්ද සම්මාධිත්‍යය කියලා කියන්නේ සම්මා දිට්ියය කෙනෙක පෙන්නත් බුදුරජාණන් වහන්සේ ආකාර දෙකින් අපිට පෙන්න ල දුන්න එතමයි ලෞකික සම්මාදිිට්ටිය කෙලෙ එකක් තිබෙන ඒ වගේම තියෙනවා ලෝකෝත්තර සම්මාධිට්ටිය කෙළෙකක් තිෙන ලෞකික සම්මාධිට්ටිය විස්තර කරන තැනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරා ඒ කෙනට මෙට මේ ආකාරයේ ශ්‍රද්ධාවෙන් අදහා ගැනීමක් තියෙනවා. දන්දීමේ විපාක ඇත මිත්‍ය දෘෂ්ටී තුළ එකනක් කහොද ශවාස කරන්නේ. දන්දීමේ විපාකයක් නැත.දැ එහෙමයි අපිට සමාජයතුල ඕනෑ තරන් දකින්න නෙද්ද. දන්දීමේ විපාක නෑකන පිරිස අපි බොහෝ කොට දකින්න පුළුවන්කමදය. නමු බුදුරජාණන් වහන්සේ අවබෝධය අදහගන්න කෙනා යාතුළ විශ්වාාසයක් තියෙනවා දන්දීමේ විපාක ඇත කියලා ඊළඟට මේ පුද පූජාවන් කරනවා පුද පූජාවන්ගේ විපාක ඇත කෙළ විශ්වාස කරට මිත්‍යා දුෘෂ්ටිය ුතුල ඉන්න කෙනා පුද පූජාවන්ගේ විපාක තියෙනවා කියලා ය හිතන්නේ ඊළඟ නොයෙක් සේවා කටයුතු තියෙනවා සේවා කටයුතු කිරීමේදී ඒවා විපාක ඇත කියල ලෞගක සම්මාධීත්‍යය තුළ ඉන්න කෙන විශ්වාාස කරන මි්‍ය අදෘෂ්තිය තුළ ඉන්න කෙන විශ්වාස කරන්නේ ඊලට ඒගේම බුදුරජාන්ස වදාලා සම්මාධිත්්‍යය තුළ ඉන්න කෙනා මේ යහපත්තු අයහපත්තු විපාක ඇති කරන කර්මයන් තියෙනවා කියලා විශ්වාස කරවා සුකට දුක්කටානම් කම්මානම් පළන් විපාකෝ. යහපත් වූ අහපත් විපාකය නැතිිකර දෙන කර්මයන් තියෙනවා කියලා විශ්වාස කරන. ඊළඟට බුදුරජාණ වහස දේශනා කරා මේ සම්මාදිිට්ටිය තුළ ඉන්න කෙන විශ්වාස කරනවා මේ ලෝකයේ මව කියය විශේෂකෙන කින්නවා. මිත්‍ය ධදිෂ්ටීතුර ඉන්නගෙන අහැම විශවාස කරන්නේ නෑ. ක මති්‍යා ෘෂ්ි තුළ ඉන්න ෙනාට තමන්ගේ මවත් මේ ලෝකයේ අනිකුත් කාන්තාවන්න අතර යට ලොකු වසක් නෑ නමුත් බුදුජාණන් වහන්සේ ධර්මීගෙන ගන්නකට අපිට තියරෙනවා අයි අතර ලොකු වෙනසක් තියෙනවා කියල ද බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් අතින් යම් මනුෂ්‍ය ඝාතනයක් සිදුනොත් එයාට ඒතල ලොකු අකුසලයක් රැස්ෙනවා නමුත් තමගේ ඇ තමගේ මව් ගාතතිනය වුණුත් මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බරපතල වූ කර්මයක් යාට ඒතුළ සකස්සෙනවා කල්පයක් නිරේ දුක්කිඳඉන්න එදකර හිම් එතන ලොකු විශේෂ බවක් තියෙනවද නැද්ද තිවා එ සම්මා දිිට්ටිය තුල ඉන්න කෙනා විශ්වාස කරන කාන්තයෙන්ම මේ ලෝකයේ මව කියා විශේෂ කෙනෙකිඉන්නවා පියා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා මිත්‍යා දෘෂ්ටිය තුළ ඉන්න කෙනා මව පියා කියල කිසි විශේෂයක් නෑ අම්මට තාත්තට වදන්න මොක යෝමකට දහනවා. එක ඒක මිත්‍ය දෘෂ්ටය තු සිටිනායගේ ස්වභාවයයි බුදුරජාණන් වහසේ අපිට පෙන්නල දෙවා. ඉති ඊලකට බුදුරජාණ වහස දේශනා කර ඒගේම විශ්වා මේ ලෝකය කියලා කක් තියෙනවා ඒවගේ පරලෝකය කියල එක තියෙනවා මෙලොවක් පරලුවක් නෑ කිය කවුද කියන්නේ මිත්‍යා දෘෂ්තිය තුළ ඉන්න කෙනා ඔය තියන කෝමිති මේ ජීවිතය තමයි කියෙනවා අපට එ මාහනල වෙලා නැදද අහන්නලවිල තියෙනවා එදකට පරලුවක් ගැන්න විශ්වාසයක් නැති කෙනාට පින් පව් හෙම ශේෂ ශ්වාසයක් නැති කෙනාට. යහපත්තු අයහපත් ව කර්මයන්ගේ ඒ විපාක තියෙනවා කළ විශ්වාසයක් නැති කෙනාට. එයාට මේ සමාජයතුල කිසි බයක් නෑ ප්‍රාණගහ තේදන්න. බය කටගන්නාද. බයක් නෑ. හොරකං කරන කිසි බයක් නෑ. වැඩදි කාමසේ වනි හැසිරෙන් මත් පැන් වද්‍රවේ පාච්චි කරන්න බොරු කියන්න ේලාංකයන් එකනෙකා කොටවන් ඒවට කිසි බය කටගන්නවාද කිසි බය කටගන්න. දෙැන් අපි හිතම කෙනෙක් මේ දේවල් දැ මේ විදිහට කෙනෙක් දුසිරිතේ හැසිරෙන කොට එයාට අයහපත පිණිස කර්ම රැස්සෙනවා කළ යමික් විශ්වාස කරන්නේ එයා හිතන මරණින් මත්තේ අප සුගති යනවා කලා එයා හිතාගෙන ඉන්නවා නමුත් එයාට අයහපත පිණිස පවදින කර්ම යුතුද රැස්සෙනවා. මේ කෙනාබ මේක විශ්වාස කරත් නැතත් මෙයාට බොහෝසි එයා සිහිනිකින්වත් නොසිතන සමහරයට හතුරකුටුවත් නොපතන බලවත් අනතුර එයා ඉදිරිී තියෙනවද නැද්ද. සාල අනතුරක් එයාට තියෙන. එක මිත්‍යා දුෘෂ්ිය තුළ ඉන්න කෙනාම එක දන්නේ නෑ. ලෞක සම්මාධීත්‍යය තුළ ඉන්න කෙනාම කත කරන්නේ. යාමකද කරන්නේ එයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළදේ ගෙන සද්ධ මාත්‍රයක ඇති කරගෙන එයාඒ දේවල් අත්හරිනවා ඒදීට බයක් ඇතිකරගෙන වවාසය කරනවා. ඊළඟට ඒ මිත්‍යා දෘෂ්ටි කෙනා හිතන් ිනෑ මේ ලෝකයේ අවබෝධ කරපු මේ පලලෝකය අවබෝධ කරපු විශිස්තක් ඥානයක් තුළින්ලොව පරලොව අවබෝධ කරගත්තු මේ ජයවිතය අවබෝධ කරගත්තු උතුමන් වහන්සේලා ඉන්නවා මේ ලෝකයගෙන අවබෝධීම දේශනා කරන උතුම් ධර්මයක් තිබෙනවා කියලා අර මිත්‍ය දෘෂ්ිය තුළ ඉන්න කෙන විශ්සාස කරන්නේ. හැවයි සම්මාධිත්්‍යය තුළ ඉන්නෙන ලෞකික සම්මාධීත්‍යය තුළ වාසය කරනගෙන එ විශ්සාස කරන බුදුරාන්සට පෙන්ලා දුන්න මෙ මේක තමයි ලෞකික සම්මාධිට්්‍යය ආකාර දහයකින් යුක්ත ලෞකික සම්මාධිට්ටිය එතුට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නං එයා මෙන්න මේ ලෞකික සම්මාධිට්්‍යිය තුළ වවාසය කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිී ැතිකර ගත්තු කෙන මේ සමා ලෞකික සම්මාධිට්්‍යිය තුළයි වාසය කරන්නේ එතකොට මේ ලෝක මේ අකුසල්යැයි සම්මත දේවල් කරන්න එයක් හැමතිවෙන්න නෑ. නමුත් එපමණකින් එයට බලවත් වූ රැකවරණයක් සකස්සෙනද සැකසෙනවාද නෑ. තැම් බුදුරජාණන් වහන්සේ ළඟටවා පැවිදි වෙන්න බොහෝ පිරිස්. ඉතින් ඒ කාලේ හිටියා දේවදත්ත. මෙයාගේ අදහසක් තිබුණා බුදුරජාණන් වහන්සේ ඇෑම මේ සංඝයා පාලනය කළ යුතුයි එතකට දැන් මේ අකුසල් සිතිවිල්ල මුල්කරගෙන බොහෝ දේවල් කලා දේවදත්වයන් ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ මේ ජීවිත අවබෝධ කරනවා කියන අදහසින් පැවිදිීච්ච උතුම් ස්වාමීන් වහන්සේලා රවට්ට ගත්තා දේවදත්ත කැන කල්යාල මිත්‍රේ ද පාපමිත්‍රේද පාපමි්‍රයක්. එතකොට බලන්නර ලෞකික සමාධිත්්‍ය තුළ ම හිටියත්තේය පාපමිත්‍රයාට අහුනාට පසය එය විනාස වෙලා වැනසිලා යන්න පුළුවන්කම තියෙනම්. ඉතින් දෙවුදත් මොකද කර මේ ස්වාමීන් වහන්සේලාව රවට්ටගෙන අරගෙන ගියා එදිර බුදුරජාණන් වහන්සේ වෙලාවේ කතා කරා සාරිපුත්ත මොක්ගල්ලාන ඉක්මන්ට ගිහිල්ලා ඔය පන්සීයක් භික්‍ෂූන්ත පන්සීයක් වූ භික්‍ෂුන බේරගන්න ඉතිං සාරිපුත්තම ගල්ලාන මාරහතන් වහන්සේලා වැඩම කරලා උන්වහන්සේලාට ධර්මය දේශනා කරලා නැවත බුදුරජාණන් වහන්සේ සමීපයට ඇැගෙන ඇයි උන්හසල ඒ ධර්මය අවබෝධ කළ සම්මා දිිට්ටි ඇති කරගත්තා සතති ඥානට පැමනා එතිකට අන්නේ තෙන්ට පැමිණියට පස්සේ එකන ලෝකෝත්තර සම්මාධීට්ි ඇතිකර ගත්තට පස්සේ ඔන්න අඳරගවා කවුද හැබෑම කල්ලයාන මිත්‍රයා කියලා අන ලෝකෝතර සම්මාධීත්්‍යයට පැමිනිිච කෙන අඳරගන්නවා නියමාකාරයෙන් කවද කල්ලයාන මිත්‍රයා කියලා ලෝකෝත්තර සම්මාධීත්්ටයට එන තා කල්ලයාට අවස්ථාවක් තියෙනවා කල්ලයාන මිත්‍රයාගේ නාමයෙන් පාප මිත්‍රයාට ඇටලාන්න අවස්ථක් තිනද නැදද තිෙනවා. යම් කිසි කියෙනෙක් සෝතාපන්න පලයේ සාක්ෂාත් කරාද සත්තිඥානයට පැමණුනාද එයා අනව තේවිදි ටහ වෙලාය නද ඒවිදිටහ වෙලා යන්නේ නෑ එයා නියමාකාරයම් දන්නවා මේවාකුසල් මේවා අකුසල්කව දන්නවා. ඒනිසා? සෝතා පන්න කෙනා ඒ ආකාරයට එයාට යාකාරයේ බලවත් වූ වනතුරක් ඇතිවෙන්නේ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න මේ දේශනාවද හරි අපූරු පිළිවෙලකට හරි ලස්සන පිළිවෙළකට බුදුරජාණන් වහන්ේ ඔන්න ඒ සම්මාධීට්ටියය විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරවා දොයන් නිසිනෝ කෝයන් කච්ඡාන ලෝක ඒ බුහිියන අත්තිතංච පෙන්වත් කච්ඡාන මේ ලෝක සත්‍යයා බොහෝ සෙයිම් ඉන්න මත දෙකක් ඇසුරු කරගෙන. මේ ලෝක සත්‍යයා බොහෝ සෙම් ඉන්නේ මත දෙකක් ඇසුරු කරගෙන. එක්කෙනෙක් ඉන්නවා මේ තියෙනවා අත්තිතංච තියනවා කියන මතේ තම ඒකෙනා වාසය කරන්නේ. ඒ කියන්නේ මරණින් මත්තේ ආත්ම සභාවයක් ස්තිර වූ සභාවයක් තියෙනවා කියලා එයා හිතාගන්නවා. එතකොට මෙ මේ නුවනින් අවබෝධ කර ගත්තිකක්ද නෑ මෙයා මේ මෙයා ඇතිකරගත්තු දෘෂ්ටියයක් යම් දෘෂ්ටියකට බැස ගැනීමක් එතකොට මෙයා හිතනවා මරණින් මත් ස්තිරවූ සභාවයක් තියෙනවා එතකොට ඒ තමයි අප ශස්සතද දෘෂ්ටය කියලා ග බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙනකොට ඔයාකාරේ දෘෂ්ටිජාලයක් තමයි ඒයුගේ තිබුණ දි ඒවින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තව කෙනෙක්කවා ඒකෙන හිතනවා මරණින් මත්තේ නෑ සත්‍යයා මරණින් මත්තේ නැති විලා යනවා ඒක මුො දෘෂ්ටියද උච්චේද දෘෂ්ටියය ට බුදුරජාණන් වහස දේනා කන ඔන්නොල් දෘෂ්ටි දෙකක් ඇසරු කරගෙන තමයි මේ ලෝක සත්‍යය බොහෝ සයිීමවාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙතනදි දේශනා කරනවා ලෝක සමුද්‍යංචකෝ කච්ඡාන යථ බොහුතන් සම්මක් ප්ඥාය පස්සතු. කවුරු හරි කච්ඡාන යම් කිසි කෙනෙක් මේ ජීවිතය හටගන්න ආකාරය ගැන කුමක් හටගන්න ආකාරය ගැනද මේ ජීවිතය හටගන්න ආකාරය ගැන එයාට මන වූ අවබෝධයක් පවතිනවා නං තමා තුළින්ම දකින අවබෝධයක් එයාට තිබෙනවානම් මේ ලෝකයේ හටගන්න ආකාරය ගෙන බදුරජාණන් වහස දේශනා කරනවා මේ ලෝකේ මරණින් මත් නැතිවෙලා යනවා කෙන යම් මතයක් තියෙනවානං අන්න එක දුරවෙලා යනවා යම් කෙසි කෙනෙක් මරණින් මත්ත මේ සත්්‍යයා නැතිවී යනවා ක යම් දෘෂ්ටියක ඉන්නවන්න ආනි දෘෂ්ටිය නැතිවෙලා යනවා කුමක් නැන ගැනීමෙන්ද මේ ජීවිතය නම් වූලෝක හටගන්නාකාරය ඒ පරිද දෙන්නයා ඊළඟට බුදුරජාන් වහන් සි දේශනා කර ඒ වගේම පින්න්නත් කච්ඡාන. යම් කිසි කෙනෙක් මේ ලෝක නිරෝධය මේ ජීවිත මේ නැතිවිලා යනාකාරය නිරෝධ වෙලා යනාආකාරය යම් කිසි කෙනෙක් මනාකොට නුවනින් අවබෝධ කළලා නම් අන්න එයාට මරණින් මත්තේ ස්තිර වූ ජීවිතයක් පවතිනවා මෙහි ආත්මිී ස්වභාවයක් තිබෙනවා කියනෙ මත එයාට නැතිවෙලා යනාල බුදුරජාණන් වහන්සේ වදාලා ඉදින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පන්නත් කච්ඡාන මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට මේ අන්ත දෙකට බැඳිල ගිහිල්ල තමයි මේ සත්‍යයා වාසය කරන්නේ බුදුරජාණන් වහන්ස දේශනා කරන පෙන්වත් කච්චාන්න මේ ලෝක සත්‍යයා බොහෝ සෙයිම් මේ ජීවිතය නම්ම ලෝකය තුළ මෙහි බැස්ස ගෙනයි මේ අයවාසය කරන්නේ මේකටම බැඩී ගිහිල්ල තමයිවාස කර දැන් අපි බැඳි ිහිල ඇද මේ ජීවිතවියට නේද දැන් අපි එකට බැඩී ගිහිල්ලා ඉන්න නිසා තමයි පුංචි වෙනස් කමක් කටගන්නකොට අපි කඩාගෙන වැටෙන්නේ. නේදේ. බුදුරජාන් වහසට දේශනා කරනවා මේ සත්‍යයා මේකටම බැඩිය ගිහිල්ල ඉන්නේ. මේකෙම ගැලිඒ අයවාසය කරන්නේ. ඉදි මෙන්න මේ ආකාරයට බුදුරජාන්හස දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ ලෝකේ තුළ මේ ජීවිතය ගැන මේ මේ ආකාරයට බැඳිල යන් නැතුව සිතිං අධිස්ථාන කරගන්න නැතුව. එහිම ගැලීවාසය කරන්න නැතුව. ඒ තුළම සිටින් නැත්නම්. මේට බැඳිල යන්නේ නැත්නං. මගේ ආත්මය කියලා. මෙහෙම ස්තිර දෙයක් පවතිනවා කළය හිතන් නැත්තං. හිති අධිස්ථාන කරන්න නැත්නං. ඒ වගේ මේ අය දකිනවනම් එන්න මෙහෙම. උපදිනකොට උපදින්නේ දුකක්මයි. නිරුද්ධ වෙලා යනකොට නිරුද්ධ වී යන්නේ දුකක්මයි කියලා එයා දකිනවනං මේ කාරයා සැක කරන්නේ නැත්නම් එයා විචකිිච්චා කරන්නේ නැත්නම් බාහිර උපකාරයකින් තොර වූ අවබෝධයක් එට මේ කාරණය සම්බන්ධයෙන් තියෙනවනං අන්න බුදුරජාණන් වහන්ස දේශනා කරන පෙන්න්නත් කච්ඡාන උප මනකින් සම්මාධිත්්‍යයට පත්වනාවෙනවා බලන්න බුදුරජාණ වහන්සේ හරිී ලස්සනට දේශනා කරනවා එහම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ ඇත කියෙන අන්තයට බැඳී යන කෙනෙක් නොවයි නැත කිය අන්තට බැඳී යන කෙනෙ නොව බුදුරජාණන් වහන්ස දේශනා කරනවා මේ ජීවිතය හටගන්නආකාරය එයා මනාකොට නුවනින් දකින වනන් ්ේද දෘෂ්ටයාගේ දුරුවෙලා යනවා. මේ වගේ එයා දකිනවනං මේ ලෝක නිරුද්ධ වෙලා යන පිළිවෙල එයා මනාකොට අවබෝධ කරනවානම් බුදුරජාණන් වහස දේශනා කළ යාගේ හාාස්සත දෘෂ්තිය දුරු වෙලා යනවා. ඉදින් මෙන්න මේ විදිහට බුදුරජාණ වහස දේශනා කරා කෙනෙක් මෙ මේ යාකාරයට මේ ජීවිතයට බැඳිලයන් ඇැතු මෙහිම ආත්මීය ස්වභාවයක් පවතිනවා කියලා ඒකෙන හිතින් හිතන් නැත්නම් එයා මනාකොට අවබෝධ කරගන්නවනං දකිනවනං උපදින්න සෑම දෙයක්ම දුක පිණිස පවතින දේවල් උපදින්නේ. යමක් නිරුද්ධ වනානං ඒ නිරුද්ධන සියලු දේම දුක පිණිස පවතින දේු දවල්ුයි. නිරුද්ධනය කළෙයා මනාකොට බාහිර උපකාරයකින් තොරව එතකට දැම් මේ විස්තර කරන්නේ කොයි වගේ කෙනෙක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්‍යයක්මයි කියයා අවබෝධ කරගත් උත්තමයන් වහන්සේ නමක් සම්බන්ධන්තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ බාහිර උපකාරයකින් තොරව කෙනෙක් මෙන්නදී දකි නවාවනම් බුදුරජාණන් වහන්සේ වදාලා එපමණික මෙයා සම්මාධී්‍යයට පත්වනා වෙනවා කියලා බදුරජාණන් වහන්සේ තමයි බුදුරජාණ වහන්සේ තමයි මේ ධර්මය අවබෝධ කළේ ඒ ධර්මය බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කැමති කැමති ආකාරයෙන් උන්හස දේශනා කරන්න ඒක වෙන කනිකුට කරන්න පුළුවන් එකක් නොවයි බුදුරජාණන් වහන්සේ නොී කාකාරයෙන් ඒ චතුරාර් සත්‍යය අපිට මනාකොට ස්තර කර දෙනා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනම මේ දේශනාවදී පන්නත් කච්ඡාන මේ සියල් තියෙනවා කියන මත්තය එකන්තයක්. මේ පවතිනවා කියනන්තය පවතිනවා කියන මත එකන්තයක්. ඊළඟ මේ සියල්ල නැති වෙනවා. සියල්ල නෑ කියන අන්තය තවත් අන්තයක් බුදුරජාණ වහන්ස දේශනා කරනා පෙන්න්නත් කච්ඡාන මේ අන්ත දෙකටම බුදුරජාණන් වහන්සේ පැමිණිණිනෑ. තතාගතයන් වහන්සේ මේ අන්ත දෙකටම පැමිණිණිනේ තථගතයන් වහන්සේ මේ ලෝකයට ධර්මයේ දේශනා කරන කොහොමද මධ්‍යම ප්‍රතිපදාවතුල පිහිටලා. කුමක් තුළ පිහිටාද බුදුරාන් වහන්ේ ධර්මය දශනා කරන ලෝකයාට මධ්‍යම ප්‍රතිපදාවතුල පිහිටලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔු තතාගතයන් වහන්සේ මේ මේ ආකාරයටයි ධර්මය දේශනා කරන්නේ. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර හටගන්නවා. අවිද්‍යාව හේතු කරගෙන මොනවද හටගත්තේ සංස්කාර. එදුට බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියලාපිට පෙන්වා වදාලේ. ඒ චතුරාර් සත්‍ය ධර්මය ගැන ඇති අනවබෝධය මයි. චතුරාර සත්‍ය ධර්මය පිළිබඳව ඇති. අනවබෝධයයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියලා පෙන්නවාදාදේ එදකටඒ අවිද්‍යාවෙන් යුක්තවාසය කිරීම නිසා තමයි අපිට මේ සසරේ එන්න සිද්ධ වුණේ තවදුරටත් අප මේ සසරේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් අපි යනවනං ඒ විදිීට අපිට යන්න සිද්ධ වුණුත්තේ පියන්නේ විද්‍යාව පහළ කරගත්ත නිසාද අවිද්‍යාවතුලවාසය කර නිසාද අවිද්‍යාව තුළ වාහසේ කරන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කලා පෙන්නතුන මේ අවිද්‍යාව මුල් කරගෙන හටගන්නව කුමක් ද අවි්‍යපච්චයා සකාර අවිද්‍යාව මුල්කරගෙන සංස්කාර හටගන්නවා. සංස්කාරකයා බුදුරජාණන් වහන්සේ විස්තර කළේ කාය සංස්කාර වචී සංස්කාරය ඒ වගේම චිට් සංස්කාර ඉති බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා දැ බුදුරජාණන් වහන්සේ ඒ අන්ත දෙකටම පැමිණින් නැතුව දැ බුදුරජාණන් වහසේ ලෝකය දකින පිළිල්ල තමයි අපිටම කියා දෙන්නේ. සංස්කාර මුල්කරගෙන හට ගන්නවාකු මක්ද සංකාර පච්චා විඤ්ඥාණන් සංස්කාරමුල් කරගෙන විඤ්ඥානය හටගන්නවා කිය බුදුරජාණන් වහන්සේ වදාලා. එදක කුමක්ද බුදුරජාණන් වහන්සේ අප විඤ්ඥානය කියලා පෙන්නුවේ බුදුරජාණ වහන්සේ අපිට පෙන්ලා දුන්න මේ විශේෂයෙන් දැනගන්නවාගේෙන නර්තයෙන් තමයි විඤ්ඥානය කියලා ප හඳන්නල දුන්නේ විශේෂයෙන් දැනගන්නවාකෙන නර්ථය. එදකට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න විඤ්ඥානය කියා කාරයිද හයාකාර වූ විඤ්ඥානයක් පවතිනවා. දැ මේ ඇස තුළෙන් අපි රූප විශේෂයෙන් දැනගන්නවාද නැද්ද. දැනගන්න බුදුරජාණන් වහන්සේ වදාළ විඤ්ඥානය ඇස තුළ හටගන්නවා. ඒවගේම විඤ්ඥානය හටගන්නවා කන තුළ හටගන්නවා. ඒවගේම විඤ්ඥානය හටගන්නවා වහසේ තුළ. ඒවගේම දිව තුළ විඤ්ඥානය හටගන්නවා මේ කයේ. විඤ්ඥාණ හටගන්න ඒවගේම මනස තුළ විඤ්ඥාණී හටගන්නවා ඉතිින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ආකාරයට මේ ඇසමුල් කරගෙන කන්න මුල් කරගන්න නාසය මුල් කරගන්න දිවමුල් කරගෙන කය මුල් කරගන්න ඒවගේ මනස මුල් කරගෙන විඤ්ඥානය හටගන්නවා බුදුරජාණන්හන්සේ දේශනා කරනව ඒළඟට මේ විඤ්ඥානය නිසා හටගන්නවක්කුමක් ද නාමරූප විඤ්ඥාන පච්චය නාමර විඤ්ඥානය මුල් කරගෙන නාමරූප හටගන්නවා එරකදම් බලන්න බදුරජාණන් වහන්සේ හේතුඵල දහම තමයි අපට මේ මනාකොට විස්තර කරලා දෙන්නේ බුදුරජාණන්හන්සේ දේශනා කරා නාම රූප කියයාමුණනාද බුදුරජාන් වහන්සේ වදාලි ඔන්න රූපක කියනේ බද්ේ බුදුජාණන්හන්සේි පෙන්නලා දෙන්න රූප කියයා කීවේ සතර මහාදතු සතර මහාදහතුන්ගේ හටගත්තු දේත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ නාමයන් වෙනම විස්තර කරලතුන්න. ඒ තමයි වේදනා සඥ්ඥා සංස්කාර ඒවගේම පස්ස මනසිකාර එතකොට මෙන්නම නාමරූප බුදුරජාණන්හන් විස්තර කළ දුන්නා නාමරූප කුමක් ප්‍රත්තියේන්ද හටගත්තේ විඤ්ඥානය මුල් කරගරන අවි්‍යාපච්චයා සංකාර සංකාර පච්චයා විඤ්ඥානං විඤ්ඥාන පච්චයා නාමරූපන් ඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔත්තන නව තින්නේ නාමරූප පච්චයා සලා එතන නාමරූප ප්‍රත්තියෙන් හතගන්න ආයතනහයක් ආයතනයක් තුළ ආයතනයක් කිය මොනවගේ දෙයක් දබී ආයතනයක් කියන යමක් නිෂ්පාදනය කරලා දෙන තැන එතුකට බුදුරජාණන් වහන්සේ මේ ආයතන හයක් කියා පනවා වදාලි ඒ තුළිනුත් යම අපිට නිෂ්පාදනය කරලාදින නිසා. බුදුරජාණන් වහන්සේ අදාලා මොනවාද ආයතන හය ඇසනම් වූ ආයතනය කණනම් ව ආහිතනය ඊළඟට නාසේනම් වූ ආහිතනය ඊළඟට දිවනම් වූ ආයතනය ඊළඟට කයනම් වූ ආයතනය මනසනම් වූ ආයතනය ද මේමට ආයතනය කලා බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යාවතුල වාසය කරන කෙනාට දිගින් දිගටම මේ බවගමන මේ හරහා සකස් කරල දෙනා මේ ආර්තනය තුළ තමයි ඒ නිෂ්පාදනය කරල දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ආයතනවල ස්වභාවේ තමයි මේ තුළ පවතින්නේ. එදට මේ බුදුරජාණන් වහන්සේ මේ පටි සම්පාදති දැන් විස්තර කළතාම අවසාන මේ බුදුරජාණහන්ස ඊළගඟට දේශනා කරන ඔන්න පිට කියා දෙෙනවා. සලා එතන පච්චා පස්සෝ. මෙන්න මේ ආයතන හය මුල්කර ගෙන එතන හටගන්නවමකක්ද. ස්පර්සය හටගන්නවා කිය වදාලා. දැන්ඔන බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇසත් ඒවගේ ඇසට පෙනෙන රූපයත් මුල්කරගෙන හටගන්නවාකුමක් ද ඇසේ විඤ්ඥානය හටගන්නා ඇසත් ඇසට පේෙන රූපත් මුල්කරගෙන හටගන්නවා ඇසේ විඤ්ඥානය ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කාරණා තුන මුල්කරගෙන මේ කාරණාතුන එකතුව මේ කාරණාතුන යම් එකතුවීමක් ඇද්ද බුදුරජාණන් වහන්සේ නමක් දුන්නඒ තමයි ඇසේ ස්පර්ශය ඇසත් රූපයත් නිසා හටගත්තකමක්ද ඇසේ විඤ්ඥානය එතකොට ඇසත් ඒ රපයත් ඇසේ විඤ්ඥානයත් කිය මේ කාරණ තුනේ එක තු බුදුරජාන්හන්සේ වදාලා ඇසේ ස්පර්ශය කියලා ඔයා කාරයටම හටගන්නවා කන තුළ කනේ ස්පරිසිය ඒ වගේ මේ නාසේ නම් වූ ආයතනය තුළත් හටගන්නවා ස් පරිසය ඒවගේ දිවනම් වූ ආයතනය මුල් කරගෙනත් කය නම් වූ ආයතනය මුල් කරගෙන ඒගේ මේ මනස නම්ූ ආයතනය මුල් කරගෙනත් ස්පර්සය හටගන්නවා ද මෙතනින් මෙ පමනින් දැම් බුදුරජාණ වහන්සේ මේ පඩිච්ච සමුපාද ක්‍රියාවලේ විස්තර කරව සංගුණ නෑ ඊළට ඔන්න බදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේයාකාරයටදැව ස්පර්ශය හටගත්තා පස්ස පච්චයා වේදනා. ස්පාර්සය හටගත්තු ගම ොමකක්ද වෙන්නේ. ඔ වේදනාව හටගන්න විඳීම ඇතිවෙනවා එ උු බුදුරජාණන් වහන්සේ වදාලා මොනෝද දෙඟ පිවිදින්නේ ඔන්න සැපඇති සැපවිදිනානේ ඒරඟට දුක් සහකත දේවලඉදිනා සමහරලාට අප සැප මුකූත් නැති වේදනාවක්තු ලපින් න්නව එහෙමික කටගන්නවද කෙලවත් අපි දන්නේ නෑ. එම් බුදුරජාණන් වහන්සේ අපිට වදාලා මේ ස්පර්ශය මුල් කරගෙන සැපදු උපේක්ෂාවන්දම් හටගන්නවා කියලා. එදකුට ඒක මේ නිතරම් වෙනස්සලා යන සස්භාවි යුකත බුදුරජාණන්හස අපට පේනවා හැ නිතරම වෙනස්සන එකක්ද නැ හැ නිරන්තරයම වෙනස්ස. එහට පේන රූප නිරන්තරම වෙනස්සෙනද නැද්ද. නිරන්තරේම වෙනස්සෙන. එහ ඇහැත් නිතරම වෙනස්සෙනවනම්. ඇහැට පේන රූපත් වෙනස්සෙලා යනවන. ඇහැ තුළ හටගන්න විඤ්ඥානයේ නිරන්තරයෙන් වෙනස්සේලාද නැන්ද. එහෙනම් පින්වතින බහොදයට කර්තනා හොඳයට නුවණින් බලන්න ඒ වෙනස්සෙලායන් ඇහැ මුල් කරගෙන වෙනස්සී යන ප මුල් කරග වෙනස්ී යන විඤ්ඥානය මුල් කරගෙන හටගන්නා යම් ඇසේ ස්පර්ශයක් ඇදද මේ වෙනස් කක්ද නැද්ද වෙනස්ස. එහ ඒ වෙනස්වී ස්පර්ශයෙන් හටගන්න විඳීන් වෙනසලානද නැද්ද. වෙනස්සලායනවා වෙනස්සලාවා ඒඉටනා දැඟගේ අපිට විදිහට පවත්තන්න පුළුවන්කමක් අපි කැමති පිට පවත්තන්න පුුවන්ක. ඇතිවෙෙන්නේ වෙනස්සල නව නිරන්තරයන්න ඉ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න මේ මේ ආකාරයට විඳින්නවා විඳීම මුල්කරගෙන ඔන බුදුරජාණන් වහන්සේ වදාලා විඳීම් මුල් කරගෙන කුමක්ද හට ගන්නේ වේදනා පච්චයා තන්හා ඔන්න අපි මොකක් හරි සැප දෙයක් විඳිනවා ඒතු අපේ හිතේ ආසාාව හටගන්නවාද නැද්ද හටගන්නවා. ප සහි දීමක් දෙද අපි ඉදින කොට ඒතුල අපි හිත ආසාාවහට ගන්න. බුදුරජාන්හසේ වදාලා වේදනා පච්චයා තහා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආකාරයට දෙවන්න බුදුරජාණ වහන්ස තන්ාවව ගැනු අපිට කියල දුන්න ඇතිනදී. තන්හා ආකාර කියීයයිද කාම තන්හා භවතන්හා, විභව තන්හා වශයෙන් ආකාරතුනකින් බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තන්හාව මුල් කරගෙන හටගන්නා කුමක් ද තහාපච්චය උපාධන තන්හාාව මුල් කරගෙන තන්නාව හටගත්තු ගමන් මොකද වෙන්නේ ඒකට බැඳී යනවා ග්‍රහණය වෙන න් බදුරජාණන් වහන්සේ වදාලා ඔවුන් ඔයාකාරයට මේ සත්වයිෙන් කාරණා හතරකට බැඩී ගිය ඒ තමයි මේ සත්වෙන් පංච කාමයයට බැඳියනවා ඕ මේ සත් දැ අප කාමෙන්ට බැඳලයනවද නැද ඇහහි ස්සනද දකිනකොටම වැදිලයවා නාස කණ මිහිරිදී යහනකොටම බැදිලයනවා මේ නාසේ දිවි කයින් ඒට මිහිරි දේවල් ලැබෙන කොටම පියකට බැදිල යනවා එහනම් සියලු සත්‍යයායි කාමයන්ට පංචකාමයන්ට බැඳී යනස්වභාවෙන්යක් තයි ඊළඟට බුදුරජාන්හන්සේ වදාලා ඒවගේ මේ සත්වයෙන් බැඳිල යනවා සීල රෘතවලට ඒ සීල රෘතවලට එයා බැඳල ගියාට පස්සේ එයාට ඒකං ආය ගැලවෙන එක ලෙහිසි පහස දෙයක් නෙවෙයි දැන් ඒ කාලේදැන් බුදුරජාණන් වහන්සගේ ධර්මය නොදන්නා පිරිස් දැන් අදටත් ඒ සීල ෘත්තවලට බැතිල යනවා අදටත් නැද සරරදු දෙනා අය බොහෝස ඉන්න ඉන්නවා. දැන් බුදුරජාණ වහන්සේ වැඩන්න කාලි නොඒකාකාරයෙන් ඒ සීල රුතුවලට බැඳල ගිය. දෙැ ඒ දැමක් එ ඒ අ තුළ අවබෝධයක්තු ඉඳමී සීල රුතුවලට පැමිණින්නේ නෑ. බෝධයක්තු ඉන්න ද මහරු වර්සීතල දිය බැලයිටිය න සමහරය ගිනි ගොඩවල් ගහල මේ ශරීරය හොඳට තැව්වා දුක් දුන්නා එතකට ඒ ඒයා කරන්නේ ඒ සීලු රෘතුවලට යයි බැන්දීගේ සමහරු ජීවිත කාලය පුරාම අසුචයන බව කර කර හිටියා සීලු ෘතුවලට බැන්තිලයනවා ඊලකට බුදුරජාණන් වහන්සේ වදාලා ඒවගේම මේ බැදිල යන්නවා මේ නොඒෙක් මතවාදවලට බැඳිලයන්නවා ඊසේ බුදුරජාණන් වහන්සේ වදාලා මම මගේ ආත්මය වසයෙන් ඒය මේ ආත්මිස් භාවයක් පවතිනවා කියලා ඒ ආකාරයටත් බැඳිය නවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තන්හාව මුල් කරගන සත්්‍යයා ඔන්න ඔය විදිහට බැඳදිලයන්වා ඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඉත්ත නිනුත් එයා නවතින්නේ නෑ බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා බැඳී ගිය ගමම්ම මොකද වෙන්නේ බැඳී ගියගමම්ම එයාට කර්මය සකස් වෙන බුදුරජාණන් වහන්සේ වදාලා භවය උපාධන පච්චයා බහෝ බැඳී ගිය ගම එයාට කර්මය සකස් වනාව විපාක පිණිස. එනකට බුදුරජාන් වහන්සේ වදාලා ඒ කර්මය සකස්වෙනවා කාමලෝකයේ විපාකවිඳීම පිණිස දැන් අපි මේ ආකාරයට මේ ඉපදිලා තින්නේ මොන ලෝකයේද කාමලෝකය විපදිලා ඉන්නේ. එතකොට ඒ කාමලෝකයේ විපාක විඳීම පිණිස කර්ම ප්‍රැස් කර ගත්ත නිසා ඊලකට බදුරජාන් වහන්සේ වදාලා ඒවගේ රූප භවය රූපලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙන අය වගේ අරූපු භහිවය විපාක පිණිස කර්ම සකස් වෙන දැන් අපි රූපලෝකයේ ගිහිල්ල එපදුනේ නැතති ඇයි රූපලෝකයේ විපාක පිණිස සකස් වූ කර්මයන් අපි තල නොතිබීව නිසා අපි තල තිබුණා මේ කාමලෝකට ඇවිල විපාකදීම පිණි සකස්සිච්ච කර්මවිපාක ඉතින් බදුරජාන් වහන්සේ වදාලා ඔය ආකාරයට කාර්මය සකස් සිච්චගමන්ද භවය සකස් සිච්ච ගමම්ම ඊළඟට මොකද වෙන්නේ භව පච්චයා ජාති ඔන්න භවය සක සිච්ච ගම ඊළඟට යාට මොකද වෙන්නේ උපදින්න සිද්ධ වෙන දැන් අපි සමහරයට දැන් ඔන්න අපි නිවන් පාර්ථනා කරනවා අන මම නඟා උපදිින්ඩි පාකල අපි පතනවා අනේ මටනං ඔය ඔ සංසාර ගමනක් මට නං ඕනි නෑ කිය අපි කියනවා දැන් අපි එහෙම කිව්වාක අපි පැතුවාකෙ අපි නොඉපදීතියෙනද බය භවය සකස් වෙනවා නම් ඒ කාන්තම උපදින සිද්ධ වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ආකාරයට සත්‍යයාත් උපදින්න වෙනවා භවය සකස් සිච්ච මන් උපදින සිත්තෙනවා එයාට එපදනාට පස් එෙමකද වෙන්නේ ඔන්න එයා වයිසට යනවා එයා ලෙඩ වෙනවා එයා හඩ වෙනවා වැලපෙනවා මේ දු රැසමයාට ඔන්න උරුම වෙනවා. එදකුට දැන් ඒ ඒ ආකාර දැන් ඉපදිච්ච ජීවිතයක් තුොළදු යම් කිසිකෙනෙක් දැන් ඔන්න ඒ චතුරාර සත්‍ය මනාකොට අවබෝධ කරගත් නැත්තන් අයටමකදරවෙන්නේ චත්‍රාර සත් ධර්මය පරිපූර්ණ වසයෙන් අවබෝධනොළොත්මොකද වෙන්නේ ඒ ජීවිතය තුළ නැවතත්වයාට කර්ම සකස්සෙන එයාර නැවත ජීවිතයක්ට යන්න කර්ම සකස් වෙනවා එතුට බුදුරජාණන් වහන්සේ ව දාලා දැන් ඔබ හොඳ දෙ තේරුම් ගන්න දැ යම් කිසි කෙනෙක් අ ආත්මී ස්වභාවයක් පවතිනවා මරින් මත්තේ ස්තිර ස්වභාවයක් පවතිනවා කියන මරින් මත් අ සම්පූර්ණයෙන් නැතිවී යනවා කිය යම් දුෘෂ්ටියක් ඇත්ද. බුදුරජාණන් වහන්ේ දේශනා කළා මෙන්න මේ ආකාරයට මිනිමි ජීවිතය හටගන්න පිළිවෙල කෙනෙක් අවබෝධ කර ගත්තොත්. එයාට ඒ මතේ නැතිවෙලවා. දැ බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර හටගන්නවා. නක්. යාකාරක බුදුරජාන් වහසේ මේ ජීතය හැන වැඩ පිළිවෙවල දේශනා කර එදකොට ඒක හේතු ප්‍රත්තියන් නිසා හටගත්ව එකක් නේද ඒක තව කෙනෙකුගේ පාලනෙන් තොර වූ එකක් ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා මෙන්න මේ ආකාරයටම මනාකොට මේ ජීවිතයේ හටගන්න පිළිවෙල එයා අවබෝධ කරගත්තොත් අ එයාට මොකද වෙන්නේ අ නැතිවෙලා යනවා කියන මරණින් මත් සම්පූර්ණයම නැතිවෙලා යනා කියෙන දෘෂ්ටිය, උච්චේද දෘෂ්ටියය ඇයට නැතිවෙලා යනවා ප්‍රහාණය වෙලා යන කියට බදුරජාන්හන්සේ වදාලා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා ඒවගේ යම් කිසි කෙනෙක් අවිද්‍යාව ප්‍රහාණය කරගත්තොත් සංස්කාර දුරවෙලා යනවා සංස්කාර දුරුවනොත් ද වෙන්නේ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා අවිද්‍යාව අවිද්‍යාව දුරුවනෝතින් එයට වනු සංස්කාරර් දුර වෙලා යනො ඒවගේම සංස්කාර දුරු වෙලාගේ ගම නිරුද්දනකම විඤ්ඥානය නිරුද්ධ වෙලායනවා විඤ්ඥානයේ නිරුද්දවෙලාගේ ගම නාමරූප නිරුද්ධ වෙලායනවා නාමරූප නිරුද්ද වෙලාගේ ගම ඔ ආයතන හයි නිරුද්ද වෙලාය නවා ආයතන හයි නිරුද්ධ වෙලා ගේ ගමමස් පරිසේ නිරුද්ද වෙලායනවා ස් පරිසයේ නිරුද්ධ වෙලාගේ ගවම්ම විඳීම නිරුද්ධ වෙලාෑනවා විඩීම නිරුද්ධ විච්චිගවම තන්හාාව නිරුද්ධ වෙලාෑනවා තන්හාාව නිරුද්ධ වනාම උපාදාන නිරුද්ධ වෙනවා උපාධාන නිරුද්ධ වනාම ඔව භාවය විපාක පිස කර්ම සකස්සීම නිරුද්ධ වෙනවා විපාක පිණිස කර්ම සකස්ීම නිරුද්ධ වනාහම එයාගේ ඉපදීම නිරුද්ධ වෙනවා ඉපදීම නිරද්ධ වනා කියන්නේ එයාගේ සෝක වැලපම් දුක් දොම්නස් මේ සියලු දේම දුරු වෙලා යනවා නේද එයා දු රැසම නිරුද්ධ කලා බවට පත් වෙන එතකොට පෙන්න්නත්නේ බුදුරජාණන් වහන්ස දේශනා කළලා යම් කිසි කෙනෙක් මෙන්න මේ කාරණාව හොඳ එයා නුවනින් අවබෝධ කරගත්ත් ුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනාකොට නුවනින් අවබෝධ කරගත්තත්. එයාට දුක මේ නැතිවෙන පිළිවෙල මේ ජීවිතය නැතිවෙන පිළිවෙල එ හොඳයට අවබෝධ කරගත්වොත් බුදුරජාණන් වහන්සේ වදාලා අර ශාස්වත දෘෂ්තිය ඒක මරණින් මත්ත ස්තිරාත්මයක් තියෙනවා කියෙන දෘෂ්ටයායට නැතිවෙලායවා බුදුරජාන් වහන්සේ මේ මනාකොට අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කර නිසා බුදුරජාණන් වහන්සේ අන්ත දෙකටම පැමිණිනෑ උන්වහන්සේ අවබෝධයෙන්ම මධ්‍යම ප්‍රතිපදාව තුළ වාසය කරමිනුයි අපිට මේ උතුම් ධර්මය කියා දෙන්නේ ඉතිින් පින්වත්න බුදුරජාණන් වහන්සේගේ මේ අත්තිශ්‍යයිම් ගාම්බිහිර බුද්ධ දේශනා අහලා අපි ඉතාම හිත පහදගන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේගේ විස්මිත අපිට හිතාගන්න බැරි ඒ බුදුරජාණන් වහන්සේගේ පවතිනය අත්භූත වූ ඒ ප්‍රඥා මහිමය ගැන අපි සිත පහදාගන්නට වනේ. මේ ලෝකයේ වෙනත් කිසිවෙකුටවත් මේ ආකාරයෙන් මේ කාරණා විස්තර කර දෙන්න පුළුවන්ද කිසිට බුදුරජාණන් වහන්ේ ශස්්‍රාගකට හැර. ුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ඒ ධර්මය විස්ත කරනවා නම් ඒ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේගින් අසා දැනගෙන ඉති ඒ නිසා අපින ලැබිච්චි දුර්ලබ මනහස ජීවිතය තුළ අපිට අත්තිශයින්ම දුර්ල භවස්ථාවක් ලැබිල තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ පරමහ ගාම් පීර වූ ඒ බුද්ධ වචනය ශ්‍රවණය කරන්න අපිට මේ ඒ බුදුරජාණන් වහන්සේ විස්මිත වූ අවබෝධය ශ්‍රවණය කරන්න ලැබෙන වෙලාේ අපේ දක්ෂ වෙන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධය ගැන අපේ හිතේ පැහැදීමක් ඇති කරගන්න ඒ පැහැදීම මයි අපිට මුල්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය ඇතුළ යම් වූ හෝ අල්ප වූ හෝ රැකවරණයක් ලබන්න අපට ඒ පැහැදීමමයි මුල්වෙන්නේ නිසා පෙන් අත්නේ අපි මේ ශ්‍රවණය කලා වූ මේ උතුම් ධර්මය මේ පරම ගාම්භීර බුද්ධ දේශනාව ඒ කාන්තයම් අපටත් ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිසම ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන ඔන් වහන්සේගේ උතුම් අවබෝධය අදහා ගැනීම පිණිසම අවබෝධයෙන්ම වදාළ ධර්මය මතක තබා ගැනීම පිණිසම ඒ අප ඒ උතුම් ධර්මය මතක තබාගෙන නොුවලින් විමසා මේ ජීවිතයට ගලපා ගැනීම පිණිසම අපටද මේ ගෞතම බුද්ධ සාසනය තුළ. සුවසේ ඒ උතුම් සම්මාධිට්ටිය ඇතිකර ගැනීම පිණිසම. මේ ශ්‍රවණය කලා වූ උතුම් බුද්ධ දේශනාවද ඒ කාන්තෙම්ම උපකාරයක් මරීවා. සාදු සාදුු දු සියලු දිනාටම තෙරුවන් සරණයි නමබුද්ධාය ඔබ සැමට තෙරුවන් සරණයි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවා නමබුද්ධාය